හයි ගයිස්, කොහොමද? ඉතින් අදත් ආවා අම්මයි මමයි වෙනස්ම විදිහේ වීඩියෝ එකක් අරගෙන. අද හදන්න යන්නේ කොස් මදුළු වලින් කොහොමද සම්බෝලයක් හදාගන්නේ කියලා. ඉතින් අපි මේ වගේ කොස් මදුළු ටිකක් තෝරගෙන අපි මේ විදියට මදුළු ටික සිහින්ව දිගට කපා ගන්න ඕන. ඉතින් මේ විදියට කපාගත්ත කොස් මදුළු ටික ලුණු ටිකක් රසාණුව ඔයාලා දාගෙන ගැඹුරු තෙලේ හෝ අපි මේ හදනව වගේ පොල් තෙල් ටිකක් දාගෙන මේ ටික බැද ගන්න ඕනි. අපි පොල් තෙල් ටික මේ වගේ රත් වීගෙන එනකොට කොස් ටික මේ විදියට දාගෙන බැද ගන්න. අපි නම් දෙපාරකට වගේ දාගෙන තමයි බැදගත්තේ. අපි මේ ටික රන්වන් පාට වෙනකන් බැදගත්තනම් හරි. ඉතින් අපි මේ විදියට බැදගත්තාම මෙහෙම නිකන් වුණත් කන්න පුළුවන්. අපි ඉතින් දැන් කොස් සම්බෝලය හදන හින්දා අපි බලමු සම්බෝලය හදාගන්න ඕනි කරන අනිත් දේවල් ටික. ඉතින් ලූණු ඕනි. ලූණු මේ විදියට අපි කපා ගත්තේ. ඔයාලට කැමති විදියට කපා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕනි තක්කාලි, අමුමිරිස්, ගම්මිරිස්, රසාණුව ලුණු සහ දෙහි කෑල්ලක් විතර ඔයාලා ගන්න. අපි බැදගත්ත කොස් කෑලි ටික මේ විදියට දාගෙන කවලම් කරගන්න තියෙන්නේ. මේ විදියට ඔයාලා ට්‍රයි කරලා බලන්න. ගොඩක් මේ රසයි මේ විදියට. ඉතින් අදත් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ප්‍රශ්නයක් තියේ නම් කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් ඔයාලත් මෙහෙම ට්‍රයි කරලා බලලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ෂෙයා කරන්න වීඩියෝ එක, තවත් මේ වගේ වීඩියෝ බලන්න අම්මයි මමයි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.